කියන්න බලන්න සංදේශ කාව්‍යයක් කියන්නේ මොකද්ද කියලා මතක තියාගන්නකෝ එහෙනම් සත්වයක් හරි වස්තුවක් හරි මොනවා හරි දෙයක් දූතකාරී යොදවගෙන මේ තැනින් තව තැනකට යවනවා නම් අපි ඒකට කියනවා සංදේශ කාම්පුය මිනි ගන්න සංදේශ වැනුමෙන් කියන එකෙන් මම මේ ඔබට ඊටාම අලංකාර සංදේශ කිහිපයක තියෙන උද්ෘතයන් අරගෙන කවි අරගෙන අපූර්ව වර්ණනාවන් කිහිපයක් ඉදිරිපත් කිරීම තමයි මේ පාඩමේ අරමුණ මම ඔබට මේ පාඩම කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබට 11 ශ්‍රේණිය ඉගෙන ගන්න වෙලාවේදී සංදේශ කාව්‍ය පාඩම් දෙකක් තියෙනවා ඒ නිසා මේක සංදේශ කියන්නේ මොනවද කියන එක දැනගෙන 11ට යනවා කියන්නේ ඔයා හොඳ මට්ටමකට යනවා කියලා දැනට හමු වී ඇති පැරණිතම සිංහල සංදේශ කාව්‍යසේ පිළිගැනෙන්නේ ගම්පල යුගයේ රචිත මයුර සංදේශයයි ගම්පල කියන යුගයේ රචනා කරනව මයුර කියලා සංදේශයා මොනර තමයි වාහනේට යොදාගන්නේ එතකොට ඒ කවිස්වර නම් අයක විසින් රචනා කරා කියලායි කියන්නේ තිසර සංදේශයත් ඊට පසු රචනා කරලා තියෙනවා මයුරයි තිසරයි ගම්පල යුගයේදීලා තියෙන සංදේශ දෙක කෝටි යුගයේ රචිත සංදේශ කාව්‍ය පහක් තියෙනවා තොටගමියේ රාහුල හාමුදුරුවෝ දෙකක් ලියනවා පරවි සැලරිහිණි කියලා ඉරුගල් ඉරුගල් තිලකයන්ගේ කෝකිල සංදේශ කියලා එකක් තියෙනවා කතුකරේකු සඳහන් නොවුනත් ගිරා සංදේශයයි වීදාගම හිමියන්ගේ හංස සංදේශයයි කියන මෙන්න මේ යුගයේ දා සංදේශ පහයි එහෙනම් කෝකිල හංස සැලලීනි ගිරා කියන මෙන්න පරවි ගිරා කියන මෙන්න මේ සංදේශ පහ තමයි කෝටි රාජධානියේදී අපේ සංදේශ සාහිත්‍යයට එකතු වුණු අපූරු ග්‍රන්ථ ඔබට මේ ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් අර විශිෂ්ට හැකියාවන් ලැබෙනවා කාව්‍ය අලංකාර භාවිතය පාරිසරික වර්ණනා කොයි විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මේ කියන අපූරු සිංහල සාහිත්‍ය තුල විද්‍යමාන වන දැනට පවතින ග්‍රන්ථ තුල තියෙන අන්තර්ගතයන් පිළිබඳව සහ භාෂා ලක්ෂණ පිළිබඳව අවබෝධ කර ගැනීම භාග්‍ය වාසනාව හැකියාව ලැබෙනවා විදාගම හිමියන්ගේ හංස සංදේශය මේ යුගයේ අයත්‍ය සීතාවක යුගයේ හිටිය අලගියවන්න මුක්කවෙට්ටි කියලා අලගියවන්න මුක්කවෙට්ටි පඬිතුමා විසින් රචනා කරනවා සැවුල් සංදේශය කියලා මේක තියෙනවා සම්භාවි සිංහල සංදේශ සාහිත්‍යාවලියේ අවසාන සංදේශයේ සැවුල් සංදේශය කියලා කියනවා ඊට පස්සේ නම් ඉතින් ගිනි කුරුළු සංදේශය ගෝබෝනිර සංදේශය බකස් දුස්සොන්න කියලා ඕනතරම් සංදේශ ලියලා තියෙනවා පසුපානිය හැබැයි සම්භාව්‍ය සංදේශ සාහිත්‍යයේදී පුරාණ සම්භාව්‍ය සාහිත්‍යයේදී සංදේශ හමු වෙන්නේ අවසාන එක මුකවැටිතුමාගේ සීතාවක සංදේශයේදී සංදේශ සීතාවක යුගයේ රචනා කරන සැවුල් සංදේශය මේ සංදේශය කියනවා මුකවැටි පඬිතුමා කතෝලික භක්තිකයෙකු හැටියට බලහත්කාරයෙන් පත් කරාට පස්සේ රචනා කරපු සංදේශයක් කියනවා මේකේ ආරම්භයේ තියෙනවා වදින් ජේසුස් ක්‍රිස්තුස් සමිඳුන් කියලා තමයි ආරම්භයේ කවිය පටන් ගන්නෙ එකම සංදේශයේ තමයි සිංහල සාහිත්‍ය ඉතිහාසය තුළ ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කරලා පටන් ගත්ත සංදේශය. එතකොට පසුකාලීනව නැවත සැරයක් මෙයා බෞද්ධ ආගම වැළඳගත්ත කියන එකයි කියන්නේ පොඩි කාලයක් තුළදී බලපෑමත් එක්ක සැවුල් සංදේශය රචනා කරන අවධියේදී ඔය කතෝලික ආගම වැළඳගත්ත කියන එකයි කියන්නේ. සම්භාව්‍ය සිංහල සංදේශ කාව්‍ය අතරවේ සංදේශ කාව්‍ය විවිධ වර්ණනා ඇතුළත්වේ ඒවා සාමාන්‍ය වෙන සංදේශ රැගෙන දූතයා ගමන් කරන මාර්ගයේ ඇසුදුටු දෙ පිළිබඳ සිදු කරන වර්ණනාය එක් එක් කවියාගේ ප්‍රතිභා ශක්තිය අනුවෙම වර්ණනා විවිධ වේ ඒ වර්ණනාය සොලින් ඉස්මතු කෙරෙන අත්දැකීම්ද බොහෝය මේ එක එක්කෙනාගේ අත්දැකීම් පුතේ විවිධාකාරයි විනිවිදයි එක එක ප්‍රදේශ පිළිබඳව සුව සුමට සුපහැදිලි අවබෝධයක් මේ සංදේශකරුවන්ට තියෙනවා බොහෝ විට නිර්මාණාත්මක ප්‍රබන්ධ හැටියට තමයි මේ සංදේශ කාව්‍යවල වර්ණනා ඇතුළත් වෙන්නේ මෙම පාඩම සඳහා මයුර සහ පරවි හාම්ස සැලලිවිණ යන සංදේශ කාව්‍යවල සැදෑවෙනුම් වලින් තෝරාගත් පද්ධති කීපයක් අන්තර්ගතය එකම සිදුවීම විවිධ අත්දැකීම් ඔස්සේ වර්ණනා කර ඇති අයුරු සිද්ධාන්නාසුලිය ඔබට දැනගන්න පුළුවන් පළවෙනියෙන්ම තියෙනවා මයුර සංදේශය ගම්පල යුගයේදී රචනා කරන ලංකාවේ රචිත පළමු සංදේශයේ හැටියට මේ මයුර සංදේශය හඳුන්වනවා බලන්න මයුර සංදේශය ගම්පල යුගයේදී පස්වන බුණකමා රජු සමයේ රචනා වූකි එතකොට ඔබ රචනා මේක මොන යුගයේද රචනා කරන්නේ මොන යුගයේද රචනා කරන්නේ ඔබ පොඩි ඔළුවට ගන්න ඕනේ නිකන් පොඩි මතකයක් ගන්න ඕනේ මයුර සංදේශය ගම්පල යුගයේ පස්වන බුණෙක් අබ්බා
රජසමයේ රචනා වෙන්නේ. එහි කතුවරයා වෙන කවුරුත් නෙවෙයිලු ගුරුළුගෝමි පඬිවරයා කියනවල් නේද? නෑ ගුරුළුගෝමි පඬිවරයා කියන එක පාරම ගත්ත ගමන් කියන්න එපා. ගුරුළුගෝමි ඉන්නේ කොහෙද? ගම්පල යුගයේ නෙවෙයි. මතක තියාගන්න. මුණුපුරෙකු වන කවිස්වර නැමැත්තෙක් තමයි මේක රචනා කරන්නේ. ඉතින් ගොඩක් අය හොයපු ගාමට ආගල ගහනවා ගුරුළුගෝමි කියලා. ගුරුළුගෝමි නෙවෙයි. මට කියන්න බලන්න. දහමේ ගුරුළුගෝමි ලිව්ව පොත මොකද්ද? දහමේ මොකද්ද සර්? ගුරුළුගෝමි මහත්මයා ලියපු පොත කියන්න මොකද්ද කියලා? අපිට මේ අපි 10 11 සිංහල සාහිත්‍ය පොතේ තියෙන ගුරුළුගෝමි මහත්මයාගේ පොත. මම නිකන් කියන්නම් පුංචි ඡේදයක් හොයා ගන්නවද? හා බලා ගන්න. ඌටි කැලක් කියන එක උඩට ටික ගාලා උඩට වාදී. හේ හැම අරන්හි හසර නැති කලේ දරපලා සඳහා වල් යන්නාහු නැති වැය ගම ගමට වැද පයින් පැහැර දොර ගලවා පියා එහි හොතුවන් මරා පියා එක එකයි දෙක එකයි ගැන ගැනෙයි ඉකන්දි ගම් වැස්සෝ ගම් පියා නියම් ගම් වන්නා නියම් ගම් වැස්සෝ ගොස් නුවර වන්නෝ තුන් යුදුණක් විය තන්නේ මිනිස්සු ගේ හැර පියා අතගෙන ගොස් සැවැත් නුවර වටා කඳවුරු බැඳගෙන රාජාංගනයේ රැස්ව මහරජතාගේ රට අඟුලිමාල නම් සරෙක් වී යකිය කියා වලපි අඟුල්මාල දමනය පොත තමයි ගුරුළුගෝමි රචනා කරන්නේ පොළොන්නරු යුග අවදියේදී අමා වතුර. මොන වතුරද? අමා වතුර මතක තියාගන්න දහමි. එතකොට අමා වතුර රචනා කරනවා ගුරුළුගෝමි. ඒ පොළොන්නරු යුගයේදී පොළොන්නරු යුගයේ පහුවලා එනවා දඹදෙණි යුගය, කුරුණෑගල යුගය, ගම්පල යුගය. ගම්පල යුගයේදී තමයි අපිට හම්බ වෙන්නේ කවිස්වර කියන ගුරුළුගෝමිගේ මුනි මුණුපුරා. මතක තියාගන්න. එහෙනම් මයුර සංදේශය කතුවරයා කවිස්වර කියලා ගුරුළුගෝමිගේ මුණුපුරෙකු කියන එක මතක තියාගන්න. පද්‍ය 164 කින් කොච්චර කවි තියෙනවද කියලා කියනවා නම් පද්‍ය 164 තියෙනවා. පද්‍ය 164 සමන්විත මේ සංදේශය වාගසිරිපුර ගම්පොළ සිට දෙවිනුවර උපුල්වන් දේවාලය දක්වා රැගෙන ගොස් ඇත. දැන් මේ පොඩි දුරන් නෙවෙයි, ගම්පොළ ඉඳලා දෙවිනුවර උපුල්වන් දේවාලය දක්වාම රැගෙන ගිහිල්ලා තියෙනවා. මම මේව මාක් කරන්නේ ඔබටත් මේක මාක් කරගන්න ඕන නිසා. අසුන බුවනෙක බා රජු රජපෞල මහා සංඝයා වහන්සේද යුද සේනාව ජනකායන්ද විනත් නායකයන්ද යන සියලු දෙනාගේ ආරක්ෂාව සැපත සලකා දිගාශ්‍රී ලබා දෙන ලෙස දෙවිනුවර පල වර්ණ දිවි රාජයාට ආයාචනය කිරීම මෙහි අරමුණ වී ඇත. එනම් දෙවිනුවර උපුල්වන් දේවාලයේ උත්කල වර්ණ දිවි රාජයා ඉන්නවා. අනේ දිව රාජවණනි, මේ බුණ කුමාරයතුම ඇතුළු පවුලේ සියලු දෙනාම සදාතනික ආරක්ෂාව සඳහා යොමු කරන සේක්වා කියලා මේ මයුර සංදේශේ රචනා කරන කවිස්වර නම් ගුරුළුගෝමිගේ පඬිවරයා ගුරුළුගෝමි පඬිවරයාගේ ආදරණීය මුණුපුරා විසින් ඉල්ලා සිටිනවා. එනම් ගම්පොළ සිට දෙවිදුවර උපුල්වන් දේවාලය දක්වා යනවා බුණ කුමාරජතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම සංඝයා වහන්සේට යුද සේනාවට ජනතාවට ජනනායකයන්ට ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව සලසලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා තමයි මේ සංදේශ කාව්‍ය දෙවිනුවර උත්කල වර්ණ දිවි රාජ්‍යයට ආයාචනා කරන්නේ. එහෙමනම් මතක තියාගන්න කවි 164 කින් සමන්විත කවිස්වර නම් කවියෙකු රචනා කළ ගම්පොළ යුගයේදී ලියවුණු මයුර සංදේශයේ සැඳෑවැනුමක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. කතරගම දෙවියන් සිය ශාරීරික උසුලමින් සිටින නිසාම රායහපත් කුලයකට අයත් බවත් උසස් කුලයන්ට උපකාර කිරීමට මුරුපුරුදු අයකු ලෙසත් පවසන කවියා තම දූතයා ලෙසමයි රායවක් මොන රාතෝ රාගෙන ඇත. මයුර සංදේශයේ සංඝයා වර්ණයේද 97,000 පද්‍ය මෙහි ඇතුළත්ය. එහෙනම් මයුර සංදේශයේ සැඳෑ වර්ණාවකට අයත් කරන අපූර්ව කවි කීපයක් මේකේ අන්තර්ගත වෙනවා. සානුහත 100 ඒ කවි දෙක තමයි අතුලත් වෙන්නේ. දවස පුරා දිව වාලේ උදය වරා
අවර බරපත් වර තරග තින්දරා සරත දුරා කරනව නුව සමුදුරා සහස කරා කර ඇදි වැන්නේ තම කරා කුඹුයොන් සයුරු බොතේ මිනිසේ අනන අනත නුඹ කැට තෙලෙහි දිසිමින් තුරු පහන්වත සැඳෑ සඳුට සදමින් මග නිසා කත ඉසිවැනි නිමල් මලීගිය මල් සිය දිමුත මං තර්ථේ කියන්නේ මම වෙනම පැහැදිලි කරන්න තීරණ කරන්න යන්නේ නැහැ මේකේ අර්ථය යටින් දීලා තියෙනවා ඒ අර්ථය ඔබට ඇහෙන්න කියවනවා පමණයි දවස පුරා වෙහෙසුණු සූර්යා බටහිර හාසක පිවිසුණු විට සමුද්‍රය තම තරංග නැමැති අතින් සුලාගෙන සූර්යාගේ වෙහෙස දුරු කර දියනාවනු සඳහා රශ්මිය නැමැති අතින් තමන් කරා දගත්තා වැනිය කොහොමද කියලා බලන්නකෝ නේද මේ කවිය හරි අපුරු අපූර්ව කවියෙක් දවස පුරා වෙහෙස වෙලා මහන්සි වෙලා වැඩ කරන මේ සූර්යා හරිද අවර අඹර පත් බස්නාහිර ආකාශයට පැමිණි කල්හි උතුම් තරඟ අතින් දරා උතුම් තරඟ උතුම් තරඟන තරඟ රැලි කියන අතින් දරාගෙන සරත දුරා සරත කියන්නේ අපි කියන්නේ සරතැස දවස පුරා වෙහෙසි සූර්යාගෙන් මහන්සියෙන් ලබා ගන්න මහන්සිය ඒක ඒක සූර්ය රශ්මියෙන් වැඩ කරපු දේවල් වලින් ලබා ගන්න මහන්සි ගතිය තියෙනවානේ ඒවා දුරු කරලා රශ්නේ නැති කරලා නහවනුව සමුදුරා මොහොතින් ආවන්න වගේ සහස කර කර ඇඳේ සහස කරා කියන සහස් කර සහස් රශ්මිය ඇති හින්දා රශ්මි දහසක් ඇති හින්දා සූර්යා කර ඇඳේ අතින් තමන් කරා ඇද ගත්තා වගේ කියලා කියන්නේ. එහෙනම් සූර්යා මුහුද මහන්සි වෙලා රැලි කියන අතින් අල්ලගෙන තමන්ගේ අස්සට උබා ගත්තා කියන එක තමයි මේ කවියා කියන්නේ. කෙටියෙන් කියනවා නම් ඉර බැහැලා යන්නේ මුහුද ඇතුළත. ඒට හේතුව දවස තිස්සේම මහන්සි ඉඳා මුහුද රැලි අති රැලි නැමැති අත් වලින් ඇදලා අරගෙන යා නාවල යවනවා කියන එකයි කියන්නේ. ඊගන්වන්න කුඹුයොන් සයුරු බොත ගෙහි මිනිසේ අනත නුඹ කැට තෙලේ ඉරිසිමෙන් තුරු පහන් වත සැඳෑ සඳුට සදමින් මග කියා නිසා කත ඉසිවැනි නිමල් මලිගිය මල් සිය දිමුත මලන අගස්ති ඍෂිවරයා අගස්ති ඍෂිවරයා සාගරී ජලය තම අක්ලටගෙන අගස්ති කියන ඍෂිවරයා ප්‍රබල ඍෂිවරේ සාගර ජලය අතට අරගෙන පානය කරන විට පත්නේ තිබූ බොහෝ මැණික්වල ඡායාව ආකාශයේ නැමති කැටපතෙහි දර්ශනීය වූවාක් මෙන්ද රාත්‍රිය නැමති කාන්තාව සන්ධ්‍යාවේ පායායන චන්ද්‍රයාට මාර්ගයේ සරසමින් දීප්තිමත් මල් සමූහයක් විසුරුවා හරියක් මෙන්ද තාරකා සමූහය බබලයි අගස්ත්‍ය ඍෂිවරයා අතට අරගෙන මහමුහුදේ ලුණු ජලය බොන්න හදනවා මැණික් කියලා හින්දා මැණික්වල එළිය ඒ ආකාශය තුල පැතිරිලා ගිහිල්ලා අර ලස්සන මැණික්වල ඡායාව ආකාශ නැමැති කැටපතේ ඇතුලෙන් දැర్శණය වෙන්නේ රාත්‍රී කාලයේ සඳ පායලා එනවා කියන එකයි. රාත්‍රිය නැමැති කාන්තාව සන්ධ්‍යාවේ පායායන චන්ද්‍රයාට. එතකොට අර තරුවැල් ටික කොහොම ටික තියෙන්නේ මොකද්ද? හැන්දෑවේ පායලා එනවා සඳ සඳ තමයි ආකාශයේ රාත්‍රිය කියන කාන්තාවනේ රාත්‍රිය කියන කාන්තාව ඒ කාන්තාව සන්ධ්‍යාවේ පායාගෙන චන්ද්‍රයාට මාර්ගය සරසමින් ලස්සනට පාර සරසලා දෙනවා හඳ එනකොට යාව පිළිගන්නේ පැයි සඳ සැමියනේ රෑ කාලේ එයා එනකොට මුළු ලෝකෙම බබලනවානේ
එයා පිළිගන්න මිනිස්සු බලන් ඉන්නවනේ එද නිකම් පිළිගන්න බෑ යනවා 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 මල් හැම තැනම ඔය පිරිසිදෝ මාලති මල් හැම තැනම යනවා හැම තැනම යලා එයා එනකොට ලස්සනට බබලුවනවා මේ මල් කියලා කියන්නේ බබාලා කවුද මල් පුළුවන් නම් කියන්න බලන්න මල් කියන්නේ වෙන මොකුත් නෙවෙයි හොඳට මතක තියාගන්න අරුවලට එහෙනම් බලන්න කවිය දකින්න ලස්සන බහැල යන ඉරට දරුවනේ බහැල යන්න දෙන්නේ නැහැ කවිය මුහුද නැමැති ජලයේ උබ්බලා තමයි නාවල යවන්නේ රැලි තමයි අත ඒ රැලි නැමැති අත් වලින් ඇදලා නාවල තමයි සූර්යාගේ විඩාව සරතැස නිවලා යවන්නේ අගස්තිරිෂවරේ අතට අරගෙන වතුර බොන කොට අතේ මැණික් ආදිය තියෙන නිසා ඒ මැණික් වල රශ්මිය ආකාශ නැමැති කණ්ණාඩියෙන් ඈතට පේනවා ඒ කණ්ණාඩියෙන් ඈතට පේනකොට සන්ධ්‍යාව නැමැති කාන්තාව ලස්සනට රාත්‍රිය නැමැති කාන්තාව ලස්සනට ආකාශයේ සරසනවා කරු නැමැති මල් හැම තැනම ඉහලා නිකන් නෙවෙයි සරසම්වේ දරුවනේ එන්න එනවා ඔන්න එනවා දැන් එනවා කවුද එන්නේ ආකාශේ ආලෝකය රාත්‍රියේ මිනි පහන වෙන කවුරුත් නෙවෙයි සඳ එනවා සඳ සැමියා ළඟට එනකොට රාත්‍රිය නැමැති කාන්තාව මල් නැමැති තරු හැම තැනම විසුරුවලා ලස්සනට පාර සකස් කරනවා මයුර සංදේශයේ කවිස්වර කවියා මෙච්චර ලස්සනට අඳ පායගෙන ඉන එක වර්ණනා කරනවා නම් බහැල යන ඉරු අතින් අරන් මුහුද නැමැති ජලයෙන් නාවලා විඩාව සරතැසනිවල යවන්න උත්සාහ කරනවා නම් ඒ අපූර්ව කාව්‍ය සිතුවිලි මේ සංදේශ කරුවන්ට හැර වෙන අයට පහළ වෙනවද කියන එක මට නම් තේරෙන්නේ නැහැ. අද කාලේ අපේ අය නේද ලස්සන නිර්මාණ කරනවා විවිධ නිර්මාණ කරනවා. ඒ නිර්මාණ අතර මෙවන් සුවිශේෂී අදහස් සමුදාය පරිසරය සුවිශේෂී විශිෂ්ට ස්වරූපයකින් දකින අවස්ථාවක් උදා කරනවා නම් හරිම විශිෂ්ටයි දරුවනේ. ඔයවක් අහන්න කියන්න බලන්නම අපිට ආසහිතෙනවා සන්ධ්‍යාවේ ඉරබැස යන ආකාරයත් සඳහා තරුපායායෙමත් කවියා මේ පද්‍ය පන්ති වලින් වර්ණනා කරනවා පැරණි Hindu කාන්තාවන්ට දේව කතාවන්ට අනුව සමුද්‍රයේ සූර්යාගේ ඥාතියකි එනිසා සූර්යාගේ වෙහෙස දුරු කර ඔහු නෑරීම සඳහා ඔහුගේ රශ්මිය නැවති අතින් තමා වෙත ඇද ගන්නා ලෙස කවිය ඉර බැස යාම තම කවිය සින් දකිනවා ඉරු බැස යාම සමග සඳපෑයීමත් අරුපෑයීමත් ස්වාභාවික සිදුවීමක් මේ කවියාය අපූර්ව කාවි සංකල්පණයකට නගනවා සංස්කෘත දේව පුරාණයේ එනවා පුරාවෘතවල කවියා මෙහි ඒ උපකාර ලබා ගන්නවා ඒ කියන්නේ අගස්ත්‍ය ඍෂිවරයා දිනක් කෝපේටපත් වෙලා තරහ ගිහිල්ලා මල පැනලා මහා මොහොතේ ජලය තමන්ගේ අල්ලට අරගෙන බොනවා කියලා කියනවා අගස්ති කියන්නේ එච්චර තරහ යන මෑන් කෙනෙක්. අගස්ති නම් මාර පොරක් කියලා සමහරට කල්පනා කරන්න පුළුවන්. මුහුදක වතුර බොණ්ඩ නම් මුහුදට තරම් ලොකු බඩක් තියෙන්න බෑ නේද? ඔය ඉනහ වෙන්න කාරණා නෙවෙයි. ඕමාරි බිව්වා කියලා දිය තියාගන්න ගත්තිය අල්ලට. අල්ලට නම් බිව්වා. අල්ලට ගන්න නම් කොයිතරම් ලොකු අල්ලක් වෙන්න ඕනේද මුහුද නේද? කල්පනා කරන්න එපා අතිශයෝක්ති වර්ණනා වෙන්න ඇති සමහර විට එවිට සාගරපත් වේ තිබූ මැණික්වල ඡායාව අහස නම් වූ කැටපතෙහි දර්ශනීය වුණා සාගරපත් වේ තිබුණා මැණික් ගොඩ ඇයි වතුර බිව්වහම මැණික් ටික ඉතුරු වෙනනේ මැණික් නැහැ නේ මැණික්වල නාලෝකයේ කොහෙද ආකාශ නැමැති කැඩපතේ ඡායාවක් හැටියට දර්ශනීය වුණා අහසේ තාරකා සමූහයයි එම තාරකා කවියා තවත් අවිරකින් දකින්නවා එනම් රාත්‍රිය නැමැති කාන්තාව චන්ද්‍රයායන මාර්ගයේ සමන් මල් පැතුරු ආක්මනේ එතකොට හැම තැනම සමන් මල් ඔය මාලති මල් මලිගිය මල් ඉද්ද මල්
ඔය දිව්‍ය ලෝකයේ දිව්‍ය දිව්‍යාංගනාවන් ඇතුළු කණ්ඩායමට හසු වන මල් කියලා කියන්නේ මල් හැම තැනම සුදු පාට මල් නේද හැම තැනම ඉහෙනවා අහසේ තරු දර්ශනීය වීම දියාකාරකින් දැකීම දෙවන පන්තියේ විශේෂත්වයයි එනම් බලන්න එක තැනක තරු මල් වගේ තියෙනවා අනිත් තැනක තරු වර මහා මූදේ වතුර ටික අගස්සී ඍෂිවරයා බිව්වට පස්සේ ඉතුරු වෙන මැණික් ටික ආකාශයේ නැමැති කැටපතේ දර්ශනීය වුණා වගේ කියනවා සඳ පායාගෙන අන්න බැහැග නැගගෙන නැගෙනේනවා මෙන්න ආකාශ නැමැති කාන්තාව එන්නා වූ තමන්ගේ ආදරණීය සඳ නැමැති සැමියා පිළිගන්න තරු නැමැති මල් ඒ වගේම තරු නැමැති මැණික් කැට හැම තැනම ඉහිලා මෙන්න සූදානම් වෙලා ඉන්නවා ඔන්න එනවද කියලා බලමු එන්න මයුර සංදේශේ කවිශ්වර කවියා ඒ විදිහට සන්ධ්‍යා වර්ණණය රාත්‍රී වර්ණණය සඳ පායාගෙන එනි තරු පායාගෙන වර්ණනා එහෙම වර්ණනා කරනකොට පුතේ දුවේ බලමු පරවි සංදේශ කරුවා මේක කොහොමද වර්ණනා කරන්න කියලා ඔබට ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් අහන්න පුළුවන් කට වහන් ඉන්න එපා පරවි සංදේශය කෝටේ යුගයේදී ශ්‍රද්ධාශා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරන ලද්දකි සිංහල සාදන් ඔබ දන්නවා ශ්‍රද්ධාශා පරමේශ්වර අපේ තොටගමුවේ රාහුල හාමුදුරුව කියලා කියන්නේ මොකද වැඩිපුරම වහන්සේ වැඩිපුරම වහන්සේ අපිත් එක්ක සමීප මෙත් මුන්වහන්සේ රචනා කළ තියෙන සැලලිහිණි සංදේශය තමයි පරම පූජනීය අපේ ගුරුන්තය සාහිත්‍ය ඉතිහාසයේ සන්දේශ සාහිත්‍යාවලියේ කෙටිම සහ ලස්සනම සහ විශිෂ්ටතම ග්‍රන්ථය වර්ණාතින් අතිශ්‍රේෂ්ඨ ග්‍රන්ථය කියලා එකයි මේ තොටගමුවේ හාමුදුරන්ගේ සැලවිහිණි සන්දේශය හඳුන්වන්නේ උන්වහන්සේ විසින්ම රචනා කරන තියෙන පරිවි සන්දේශයේ පිළිමරුව තමයි මෙතන මේ සාකච්ඡාව ආර්ථික සංස්කෘතික වශයෙන් බලන්න සිංහල සාහිත්‍ය ස්වර්ණමය අවධියේදී සැලකෙන ඕකේ යුගයේ දේශපාලන ආර්ථික ආසංස්කෘතික වශයෙන් උසස් තැනක්ගත් කාල පරිච්ඡේදයක් ලෙස සැලකේ මෙකල රාහුල හිමියන් විසින් රචනා කළ සිංහල කාව්‍යයන් නිසාම මේ යුගයේ සාහිත්‍ය අතිශයම් පොහොසත් විය උරුම වීවීම එතුමා විසින් පරිවි සංදේශයේ ලියන ලැබුවේ සවනි පෙරකුම්බා රජතුමාගේ වැඩිමහල් දියණ වූ චන්ද්‍රවති කුමරියට සමාන වංශිකයෙකු සැමියෙකු අනාගත රාජපාලනයට සුදුසු පුත්වරයෙකු ලබා දෙන ලෙසත් යුවරජු ඇතුළු රණක දෙන ලෙසත් ඉල්ලා දිවිනුවර කුල්වන් දෙවියන් යදින සඳහාය එනම් දිවිනුවර කුල්වන් දේවතාවියා එනම් දෙවියා ඒ කාලේ ලංකාවේ කතරගම දෙවියන් වගේ එහෙම නැත්නම් ওই ලංකාවේ විවිධ කලාත්වල ඉන්න විවිධ ආකාර දෙවිවරුන් වගේ ප්‍රසිද්ධ දෙවිවරයෙක් කෝටේ යුගයේ එනකොට විභීෂණ දෙවියන් ප්‍රමුඛත්වයේ ගන්නකොට ගම්පල යුගයේදී දෙවිනුවර පුල්වන් දේවාලයේ ලොක්ක තමයි ලොක්ක වෙන්නේ මෙම සංදිසේ ගමන් මඟ ජයවර්ධනපුරයේ සිට දෙවිනුවර පුල්වන් දේවාලය දක්වා එනම් මේ මතක තියාගන්න ජයවර්ධනපුර සිට දෙවිනුවර පුල්වන් දේවාලය දක්වා මේ මේවන් එන්නේ පුතේ ඔය කෙටි ප්‍රශ්න වල ඉරක් ගහන්න එනවා මෙන්න පරවි සංදේශී ගමන් මාර්ගය ජයවර්ධනපුර සිට දෙවිනුවර පුල්වන් දේවාලයට ඔන්න අතවයි ගන්නවා ගම්පලසක දෙවිවරු පුල්ලන් දේවාලයට ඔන්න අපිට පැටලෙනවා පැටලෙන්නේ නැත්නම් පැටලෙනවා නේද පැටලෙනවා ගම්පල යුගයේදී දෙවිවරු පුල්ලන් දේවාලය හම් වෙනවා කෝටේ යුගයේදී තම් වෙනවා කෙළපියක තාප්පෙන්න එතකොට නේද හරි අමාරුයි හොයාගන්න කොහොමද හොයාගන්නේ මතක තියාගන්න ජයවර්ධනපුර නුවර කියන්නේ ලංකාවේ අගනුවර කෝටේ නුවර කෝටේ කාලේ එන එහි ඉඳලා යන්නේ පරවි අනිත් කියන්නේ ගම්පොළ. එය පද්‍ය 208යි කලරැව් සඳස ලෙස කඹිය හැඳින්වදේ වඩා ජනප්‍රිය වූයේ පරවි සංදේශයේ නමිනි. එහෙනම් ඔබෙන් අහනවා පරවි සංදේශයට යෙදෙන තව නමක් පුළුවන් නම් කියපල්ලා කියලා. එතකොට ඔබට කියන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ කලරැව් සඳස කියන්නේ පරවි සංදේශය කියන එක කියන්නේ හැකියාව තියෙන්න ඕනේ. එහෙනම් පරවි සංදේශිත කිව්ව තවනමක් තමයි කලරැව් සංදේශ. ඒක හැබැයි වැඩිපුරම ජනප්‍රිය වුණේ පරවි සංදේශය කියලා. ඒ නිසා කලරැව් සංදේශ කියන එක අද නිකන් ජනප්‍රිය නාමයක් නෙවෙයි.
කලරැව් යනු පරවියාට සිංහලයේ දෙන පරයාය නාමයේද කලරැව් කියලා කියන තවත් පරවියට යොදන නම කලරැව් කියන එක මොන රැව් හරි කමන්නේ අර රැව්ව මේ රැව්ව මොන රැව්ව හරි කමන්නේ කලරැව් කියන එක හැබැයි ප්‍රසිද්ධ නැහැ කලරැව් කියන එකේ තේරුම ගොත් එහෙම මතක තියාගන්න කලරැව් කියලා කියන්නේ වෙන රැව්ලක් ගැන කතා කරනවා නෙවෙයි පරවි සංදේශී පරවියාටම කියන තව නමක් කියන එකයි මතක තියාගන්න එච්චරයි මෙව පාඩමට ඇතුළත් වන්නේ සංධ්‍යා වර්ණා 137 සහ 139 වෙනි කවියයි මුබ සමඩුළු සඳ වෙල ලපලු පැපත උදයක රුක සඳ මල් කැනක සිරිගත තර පාතරින් සඳ දර තර පාර දෙත විවගත් එව්වියේ නැලලේ මිනි දසගත හැම ගන දුරු බොන වර නිස යුරාගත පාන් බැවින් පිටතට සසලෙසිම්වත පුල් නීලු පුල් සම්වන් කතක වුවනට කලදෝ කැට තෙලෙක දිසි වැනි පැහැදිමුත බලන්නකෝ හරි ලස්සන තේරුමක් තියෙන අපි තේරුම බලලා තේරුම පස්සේ සාකච්ඡා කරමු ආසනමෙති ස්වාකා මණ්ඩලයේද ප්‍රභා සම්පන්න සන්ධ්‍යා වලාකුළු නැමැති ලාදලුද සහිත උදයග උදය පර්වතයේ නැමැති ගසෙහි මල්කිනිත්තක ස්වභාව ගත්තා වූ චන්ද්‍රයා රශ්මි සමූහයෙන් අද පහර දෙන කල්හි සැඳේ අඳුර බියෙන් තැති ගනිමින් දස අපේ දිව ගියා මෙනි බිය නැලලෙමින් දස නත දිව ගත එව් බියෙන් ඇලලෙමින් දස පැත්තේ හැම පැත්තම දිව්වා මොකද්ද දුවලා තියන්නේ තර පතරින් සඳ අතර තර පහර දෙත අර අන්ධකාරය තද්ද සඳ රශ්මියෙන් පහර දෙනවා කියලා බයට චంద్ర ස්වභාවයෙන් පහර දෙනවා කියලා බයට දුවනවා ඔළුව හැරිච්ච අතේ ආකාශ නැමැති සාකා මණ්ඩලයේ නුබසා මණ්ඩලු කියන්නේ ආකාශ නැම ආකාශ සාකා මණ්ඩලයේ ඒ වගේම තාමනවාද සන්ධ්‍යා වලාකුළු නැමැති ලාදලු ලපලු නේද සඳ වේල කියන්නේ සන්ධ්‍යා වලාව නැමැති ලාදලු පැහැපත් වූ ලාදලු සහිත උදය අග නැගෙනහිර ආකාශයේ නැගෙනහිර ආකාශයේ නැමැති ගසෙහි නම් වූ ගහේ මල් කැණෙක මල් කිණිත්ක සිරිගත ස්වභාවයේ සිරුවා කවුද වෙන කවුරුත් නෙවෙයි චන්ද්‍රයා චන්ද්‍රයා එනම් මතක තියාගන්න දැන් ආකාශ නැමැති සාකා අග නේද සවලාකුළු නැමැති ලා දළු අතර නැගෙනහිර කියන ආකාශයේ මල්කිනිත්ක සඳ නම් ස්වභාවය උසුලනවා ඒ සඳ පායලා මුළු ඝන අඳුරට පහර දෙනකොට බියෙන් ඇලලමින් මෙන්න කළුවර වටේටම දුවනවලු කොහොමද යා දැක්කේ ආකාශය හැම ගන දුරු බොන වර මිස යුරාගත පාන් බැවින් පිටතට සසලි සිංවත කුල් නිලු කුල් සම්වන් කතක උවනත කලදෝ කැට තෙලක දිසි වැනි පැති මුත ඒක බලමු තේරුම මොකද්ද කියලා සියලු සඳ සියලු ඝනාන්ධකාරය බොනකල්ලි සඳ සියලු ඝනාන්ධකාරය බොනකල්ලි හඳටත් වෙන වැඩක් නෑ යා ඝන අඳුර බොන්න යනවා බීපංක වෙන මොනවා හරි නේද සඳ බොන්නේ ඝන අඳුර සඳ ටික 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 බොන්න ලෑස්ත් වෙනවා බලන්න බොනකල්ලි සිරුර ප්‍රසන්න නිසා පහන් බැවින් නිසයුරාගත
ආකාශය අරගෙන නේද සිරුර සිරුර ශරීරය ප්‍රසවන්න නිසා සස ලපේ ආකාරයෙන් පිටතට දැමිනෙත් නැහැ සස ලපේ ආකාරයෙන් හඳ ලකුණ ආකාරයෙන් පිටතට පැමිණෙනකොට පිපුණු නිල්මානෙල් වැනි ශාම වර්ණ ලඳකගේ පිපුණු නිල්මානෙල් වන් රෝස පාට කාන්තාවකගේ නේත්‍රන් ශාම වර්ණ කාන්තාවකගේ මූණු පැහැයෙන් දීප්තිමත් ද්විතී දර්පණ තලයක පෙනුනාක් වැනිය කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ මේකා මේ වර්ණනා කළා කියන ක්‍රමය කියලා නේද එහෙම කියන්න එපා ලස්සන මහනෙල් මානෙල් වන් සම සහිත කාන්තාවකගේ මුහුණ ඍදීවන් කැට කැඩපතක පෙනුනා වගේ කියලා කියනවා එහෙනම් බලන්නකෝ සම්පූර්ණ මේ ශරීරයේ විනිවිද පේනවා මේ හැන්දෑවේ සඳ නැමති මෑන් කෙලින්ම ඝන අන්ධකාරය ඩ්‍රින්ක් කරනවා බොනවා එයා බොනකොට අර විනිවිද පේන හින්දා කලවර ඔක්කොම බක්කට බොහිනවා කියන්නේ බොක්කට බහිනවා බොක්කට බැස්සට පස්සේ බොක්ක කොටස සම්පූර්ණම ඔබට පේනවා කළු පාටට අන්න ඒක තමයි සස ලකුණ විදිහට පිටත ඇවිල්ලා තියෙන්නේ දැන් තේරුණාද තේරුණාද ඔව් අපි යනවා ඊළඟ කොටසට පල්ලිය විස්තර කරලා තියෙනවා පළමු පද්ගීන් කවියා උදය පර්වතයේ ගසකට එයි අතුපතර අහසටත් සන්ධියා වලාකුළු ලා දළුවලටත් සඳෙම ගසේ මල් කිණිත්ක ශෝභාවටත් උපමා කරනවා. එතකොට ඒක අමාරු නෑනේ. එම සඳේ රශ්මිය පැතිරී යන විට ඊට බියෙන් තැතිගෙන සැඳෑ අඳුර දසහත ගලා ගියා සේ කවියා කියනවා. එනං අර හැන්දෑවේ අන්ධකාරයේ ක්‍රමානුකූලව පලාගෙන පලා යනවා. කියන එක කියනවා දෙවන පද්යෙන් සන්ධ්‍යා වර්ණණය දක්වන්නේ නවාර්ථ කතනියක්ද සහිතව චන්ද්‍රයා ස්වභාවයෙන්ම ලස්සනයි පැහැපත් සියලු ඝන අඳුර එයා උරා බොනවා සස ලකුණ තියෙන්නේ ඔය කළු පාට දර්ශනයෙන් කළුවර බීපු නිසා නිල්වන් කාන්තාවක් කාන්තා මුහුණක් රිදී කැටපතක ඌවාක් වගේ තමයි තියෙන්නේ දැන් අර බඩාස්සෙන් මේක පේන්නේ නිල්වන් කාන්තාවක් නිල්මහනෙල් කියලා කිව්ව නිල්වන් දීවන් කාන්තාවක් අර කැටපතක් අස්සෙන් පෙනුනා වගේ කියලා තමයි කියන්නේ. ඒක තමයි සස ලකුණ. අනේ අම්මපා මේ මිනිසුන් だっ පේන දේවල්. අපි ඉතින් හාව වගේ දකිනවා මුං වෙන වෙනම වගේ දකිනවා. කොහොම දැක්කත් කමන්නේ ආයෙනම් නේ හංස සංදේශයෙන් සැදැවෙනුම් හංස සංදේශයේද කෝට්ටේ යුගයට අයත්ම අයත් සන්දේශ කාව්‍යකි මේ සවැනි පරාක්‍රමබාහු රජ සමෙහි ක්‍රිස්තු වර්ෂ 1415 වෙදී පමණ රචනා වූ ලෙස සැලකේ මේ කතුවරයා අවීතාගම මයි ප්‍රේමානායි මියන් ලෙස සැලකෙනවා පද්‍ය 208යි සමන්විත මේ රචනා කිරීමේ නිමිත්තව මේ කෑරගල වනරතන හිමියන් ලවා සමන්වි බිහිසන උපුල්වන් සහ ස්කන්ධ කුමාර යන දෙවිවරුන්ට පිරිත් කියා පින්දි පෙරකුම්බා රජතුමාට කරුණාව සලසා දෙන ලෙස කරන ලද ඉල්ලීමකි ශ්‍රී ජයවර්ධනපුරයේ සිට කෑරගල පද්මාවති පිරිවන දක්වා ගමන් මඟ මෙහි වර්ණනා කරනවා සංස්කෘත කාව්‍ය රීතියෙන් තරමක් ඈත් වූ බෞද්ධ ලක්ෂණ පිළිබිඹු කරන නිසා මෙය බෞද්ධ දූත කාව්‍යයක් ලෙසද සමහරු සලකනවා හංස සංදේශය අදාළ කරලා තම ලස්සනට කවි 208ක් භාවිත කරලා මේ වීදාගම මෛත්‍රිය හාමුදුරුවෝ ඒ බුදුගුණ අලංකාරයේ වගේ පොත් රචනා කරලා තියෙන
අපේ විවිධාග මෛත්‍රිය හාමුදුරුවෝ තමයි මේක රචනා කරන්නේ ඔබට සිංහල සාහිත්‍ය ඉතිහාසයේ සාහිත්‍ය 10 11 ග්‍රන්ථයේ 10 වෙනි පාඩම කෑරගලයේ වැඳීමේ ලෙසින් සිට කියන මේ පාඩම මේ කාව්‍ය සංග්‍රහය නැත්නම් මේ සංදේශ කාව්‍ය ආශ්‍රයෙන් තමයි නිර්මාණය කරන්නේ එතකොට ඒක පරිසර වර්ණනාවක් එතන තියෙන්නේ මෙතන තියෙන්නේ හංස සංදේශයේ සැඳෑ කාලයේදී කරුණ ලබන අපූර්ව වර්ණනාවක් පිළිබඳව බලමු මේ මොකද්ද මේ වර්ණනාව අර වගේමද කියලා වෙනස්ද කියලා බලමු සින්දු තුලනු සීත නැගීමෙන් වලද ගිනි පිට විසියල පබල කලඹි උලිල තරඹ පිට බැදගල රතු ගලක් ලෙස සඳ විලිනේ වට පැහැදුල්ල රිවි මඩල සකිපිනේ තනිතට මේක ලස්සන ඊගාව කවිය සුනේර මතින් අලලන කල සඳ අලලන සඳ කිරි සයුර ඉතිර වෙරළ දිව යන මින් රළ පතර පැතිර උදය ගිරි සිර සිඳිලි නොහැර මිතුර බලා ලවගෙන සඳ රස වතුර කොතකොත් සින්දු තුල නොසිත නැගීමෙන් වලද ගිනි වැට දිසියල පබල කලඹේ උලෙල තරඟ පිට පැඳුමල රතු ගලකුන් ලෙස සඳ විලින වට පැහැදුල රිවි මඩල සකිපෙනිය තනිතට සුනේර මතින් අලලන කල සන් අලලන සඳ කිරි සයුර ඉතිර විරල දිව යන මින් රළ පතර පැතිර උදය ගිරි සිර සිඳිලි නොහැර මිතුර බලා ලවගෙන සඳ රස වතුර බල මොනද යා වතුර එනවලු බල මන මොතර දෙවි කියලා මිතුර වඩ බාගිනි පෙළ සමුද්‍රයේ තුල නොසිට නැගුණාක් මෙන්ද වඩ බාගින්න මහා සමුද්‍රයේ යට තියෙන ගින්නක් වල බව වාවේ වඩ බාගින්න කියලා කියන්නේ අස්වැයාගේ ගෑනු සතානේ වෙළඹ ගෙමුව වෙළඹ වගේ මුවක් විතර මේ වඩ බාගින්න මහා මොහොතේ උඩට ආවා වගේ නොත් සෙලවෙන්නා වූ දියසුලි මත පබළු සමූහයක් වෙන් සැබල් සෙවල් දියර පබළු සමූහයක් වගේ සැඳේ වලාකුළු වලින් බඳින ලද රතු ගලක් නෙන්ද හැන්දෑ වලාකුළුින් බඳලා තියෙන රතු ගලක් වගේ ප්‍රභාවෙන් බබලන සූර්යා වේරික් වලට පෙනුන ඇත මියා දැම්මා තුනක් හතරක් මේකට නේද හැන්දෑවේ වඩ බාගින්න උඩට ආවා වගේ ඒ වගේම ඊළඟට කිව්වා සැලවෙන දියරති පබළු සමූහයක් මගේ වගේ කියනවා ඒ වගේම සැන්දෑ වලාකුළු බඳලා තියෙන රතු බලක් වගේ කියනවා ආකාශයේ උඹට බැස යන සූර්යා ඇහැට පේනවා රිවි මඩල සකි කියන්නේ උතුම් යාලුවාට කියනවා අන්න බබලන රිවි මඩල බස්නාහිර ආකාශයේ උඹට දකින්න ලැබෙනවා දැන් එක වෙලාවකදී මහා සමුද්‍රය යට තියෙන වඩ බාගින්න වගේ උඩට ඇවිල්ලා පා වෙනවා පබල ටිකක් වගේ හැම වෙලාවෙම රැලි මතලෙල දෙනවා තවත් වෙලාවක රතු ගලක් වලාකුළු නැමති රෙද්දෙන් බඳලා වගේ පේනවා ඔන්න බලන්න ඊළඟ එක මොකද්ද කියලා මේක නම් ලස්සනයි මං තව වතාවක් මේ කවිය කියනවා මේ කවිය තේරුමත් ලස්සනයි සුන්නේර මාතින් අලලෙන කල අලලෙන සඳ කිරි සයුර ඉතිර වෙරළ දිව යන මින් රළ පතර පැතිර උදය ඉරිසිර සිංදිලි නොහැර විතුර බලා ලවගෙන සඳ රස වතුර විතුර මහමේරු පර්වතය මන්තය ලෙසගෙන ඒක තමයි පොල්ල මන්තය කියන්නේ පොල්ල විදියට අරගෙන කිරිසයුර කලඹන විට මහා කිරි සමුද්‍රය කලඹනවලු එතකොට වෙරළ ඉතිරි පැන වෙරළ උතුරලා පැනගෙන ආපු එකක් තමයිලු දුව රළ පතරමෙන් දුවන රළ අතර වගේ අත් නොහැර අත්හරින් නැතුව දිවිසෙන්නා වූ උදේ පර්වතයාගේ උදය නැගෙනහිර පර්වත මුදුනේ එන්නා වූ සඳරැස් බලන්න කියනවා
එනං ඔය ආන මේ මහා සක්‍රයා මහා බ්‍රහ්මයා අරගෙන මහා මේරු පර්වත නැමැති මන්තය අතට අරගෙන ඔය කිරිසයුර කැළඹුවා කියනවා ළමයි කිරිසයුර කලඹනකොට තමයි ඔය එක 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 එළියට ආවා කියන්නේ एक एक एलियट एक हांदेश ඒ වන බගින්න යන මුහුදු අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ජලය වැද ගන්නා ගින්නකි මකරකට යන වෙන්දය හැඳින්නේ ඔය වඩබා කියලා මකරකට කියලා කියනවා බෙලබගේ කටින් දා වුණා ඒ වලබ කට කියලා කියනවා බටහිර සූර්යා අහසට නැගුණු වලබගිනි සමෝයා මෙන්ද සන්ධ්‍යාවේ බටහිර වලාකුළු අතර රතු පැහැති ගලක් ලෙසද චංචල වන සාගර ජලය ඇති ආලෝකය පබල සමෝයයක් ලෙසද කවියා දකිනවා දෙවන පන්තිහි කෙරෙන්නේ කැලණි පුරවරයට සදරස්පතිත වූ ආකාරයයි මෙහිදී කවියා Hindu දේව කතාවලින පුරාවෘත්තයක් අසුර කරගෙන ඇත එක්තරා අවස්ථාවක මහා මෙර දමා කිරිසයුර කලඹන විට එයි නැගුණු පෙන සහිත සුදු පැහැ ජල ධාරාවට සදරස් සමාන කරනවා සන්දේශකරුවා සංස්කෘතික විසමේද අමතක කිරීමට නොහැකි වූ බවමින් පිළිඹු වෙනවා උතේ ඔය සංස්කෘත කාව්‍ය සංග්‍රහවල තියෙනවා මේ ගොඩට ආපු වස්තු බොහෝමයක් ඒ වස්තු පිළිබඳව අපි මෙතෙන්දි සාකච්ඡා කරන්නේ නැහැ ඔය සංස්කෘත කාව්‍ය සමේදී කියවලා බලන දවසක හොඳට ඉගෙනගෙන ඉගෙන ගන්න ලේසි සිංහල සාහිත්‍ය වගේම තමයි සංස්කෘත සාහිත්‍යයත් හරිම ලස්සනයි මීට වඩා ගොඩක් ලස්සනයි දැන් ඔය මෙතන තියෙනවා අපි සංදේශ කාව්‍ය ගත්තොත් එම මේඝදූතේ තමයි කාලිදාසයන්ගේ විශිෂ්ටතම සංදේශය මේ සංදේශය කියවන්න කියවන්න අපිට ආසයි තෙනවා මිසක් ආසාව නැති වෙන්නේ නැහැ සිඳෙන්නේ නැහැ සැලරීනි සංදේශයට යනවා මෙන්න අපේ කථානායකයාණන් වහන්සේ තොටගමී රාහුල හම්බුරංගේ ඔය දෙකම මේකට ඇතුළත් කරලා තියෙනවා ඒ වගේම මේ ඔබට 11 වෙනි පාඩමේ මඟ විසිතුරු කියලා හඳුන්වන්නේ මේ සැලලීමේ සංදේශින් උපුටා ගත්ත අපූර්ව කවි 13ක් අඩංගු කරන පාඩම තමයි මඟ විසිතුරු නමින් ඔබට හඳුන්වන්නේ ඒකත් මේ වෙලාවේ සිහිපත් කරනවා යම් මතකයක් ඔබට හිතේ රැඳේවි අපිටත් එහෙනම් මේකේ තව කවි ටිකක් තියෙනවා නේද කියලා ඒ මතකේ රැඳෙන්න මේ අවස්ථාවක් කරගත්තේ ඒකයි සැලලීමේ සංදේශය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කෝට්ටේයුගේදී රචනා කළ සංදේශයකි ඔබට සමහර අවස්ථාවන් වලදී පුතේ මම මේක එක දිගටම කියාගෙන යනකොට අවශ්‍ය ප්‍රශ්න එහෙම නැගෙනවා නම් අහන්න මම මේක දිගටම කියාගෙන යන්නේ මම එතකොට ඔබ මේක කඩන්න නැතුව ඔබට එක දිගටම මේක අහන්න සලස්සන්න ඕනේ දෙයක් කියාගෙන යන්නේ සමස්ත සිංහල සංදේශ කාව්‍යාවලියේ මුදු මල්කඩ සැලවිණි සංදේශ ලෙස සැලකේ මේ අන්තර්ගත පද්‍ය 108 කි සවැනි පෙර කුමාර රජුට කණිතු දියණිය වූ ලක්කුඩය දේවියට පින්වත් උත්කුමරි කුලබාද ලෙසලා කැලණී විභිෂණ දෙවියන් යදිමින් සංදේශීය රචිතය දැම්මට තේරුම් ගන්න බැරි මොකද්ද මේ කැලණී විභිෂණ දෙවියන්ට පුළුවන්ද පුතෙක් දෙන්න කියලා ජාවර්ධනපුර සිට කැලණිපුර වරේ දක්වා ගමන් මග වර්ණිතේ තාම කෙටි මාර්ගයක් තියෙන්නේ කැලණී ජපුර කැලණී ජපුර ලොකු ළඟකින් යන්න පුළුවන් ආශ්‍රිත ගී හැරුණු විට සිය පද්‍යයේ පදයක 17කින් හෝ මාත්‍රා 18කින් යුක්ත වනසේ රචනා කර තිබීම විශේෂ ලක්ෂණයකි මාත්‍රා 17 18 දුරත කාලයේ විනාශ කිරීමෙන් කාලයේ විනාශ කිරීමෙන් අවස්ථාවට යෝග්‍ය වර්ණනාත්මක කාව්‍ය භාවය ලබා ගනි සංක්ෂිප්තම කාව්‍ය සංදේශ කාව්‍ය මේ වන අතර රාහුල හිමියන්ගේ නිර්මාණ කෞශල්‍ය සහ ප්‍රතිභා පූර්ණ කවිත්වය එම සංදේශයෙන් ස්මතු වේ काल विलिकुन सूरत पलवेनी वे दिवी माडल
උදුල සොමි කැලුම් විසයුරු හිමි පුවල පහළවන බැවින් තම වෙත නිසඹුදුල ලකල ගුවන් තල සිරියහන නිකසල අතුල කුසුම් විලසින් සැදෙත තුරු වැල එතන එක මාත්‍රාවක් අඩුයි එතන එක මාත්‍රාවක් අඩුයි එහෙනම් පොඩි අර උඩ තාලෙම යටට ගන්න අපහසුතාවයක් තියෙනවා එක තා එක මාත්‍රාව එකට එක තා එක මේකේ අඩුවක් තියෙනවා මාත්‍රාවක් ඒකයි එහෙනම් මාත්‍රා 17 ගානේ හැම පද්‍යකම යනවා බලමු බලන්න වදිමින් සවස වදිමින් කියන්නේ වදිමින් කියන එකයි ඈ වදිමින් සවස නලන් හැසිරෙන දිගතු වල නල කියන්නේ සුලඟ දිසා නැමැති අතු වල වදිමින් සවස් කාලයේදී ඔන්න කුලං හමාගෙන යනවා සෝබමන් සුනිල් නිල්ලුඹ තුරු විපුල සෝබමාන තද නිල් පාට මැනි නම් අහකාසව ගස මහා විශාල ගසි බලන්න සෝබමාන මහා විශාල අහස් නැමැති ගසි තද නිල් පාට නේද ඔය වගේ කියන තේරුම තමයි එතන තියෙන්නේ පතසන් අවර විරි නැටිවෙන් වැටෙන කල බලන්න තෝරුමලගම සෝබාන තද නිල් පාට මැණික් මෙන් නිල් පාටෝ ශාල අහස නැමැති වෘක්ෂේ හේ දිසා නැමැති අතු වල සංචාරය කරන සවස් කාලයේ හමන සුලඟ වැදීමින් අස්ත පර්වතේට පතසන් අමර ගිනදී වැටෙන කල නැමැති නටුවෙන් වැටීමට ආසන්න ඉදුණු තද රතු පැහැති ගිනියකට සමාන වේ එනම් බලන්නකෝ සමස්ත භෂ්මාහිර ආකාශයේම මහා විශාල නිල් කොළ තියෙන මහා ආකාශ නැමැති ගහක් මේකේ භෂ්මාහිර නැමැති අත්ති තියෙනවා පොට්ටට ඉදිච්ච ගෙඩියක් රතුම රතුවේ මේ ගෙඩිය සැදෑ සුලඟ වැඩිලා සැදෑ සුලඟ වැඩිලා වැටෙන්න ඔන්න මෙන්න දැන් වැටේ කියලා හෙල්ලි හෙල්ලි තියෙන ගෙඩියක් කියලා කියනවා මොකක්ද සූර්යා පතසන් අවර ගිරි නැටියෙන් බස්නාහිර ආකාශයේ අවර ගිරි කියන අවර ගිරි ප්‍රදේශයේ ඒ නැටියෙන් ඒ අත්ින් වැටෙන්න ඔන්න මෙන්න තියෙන ගෙඩියක් වගේලු මොන ගෙඩියක්ද විලි කුන් සුරත් ඉදිච්ච සුරත් කියන්නේ තත් රතු ඵලයක් වගේ කියලා කියන්නේ මොකද්ද සූර්යා මේ ඉදිච්ච රතු පාට ගෙඩිය කණ්ඩ හිතෙනවා එච්චර රහට මේ කවිය නිර්මාණය කරනවා මේ කවිය ඒක තමයි කවියේ අර බලන්න සංදේශ කාව්‍යයේ ඔක්කොම කොපි කරන්න තිබ්බනේ නෑනේ දැන් බලන්න සේපාලිකා මල කොහොමද එන්නේ රතු අරලියා මල ඔන්න තව එකක් ඔබ ඇපල් මලක් වාගේ ඇපල් නෙවෙයි ඇපල් මලක් වාගේ ඔන්න එකක් ගන්නවා ඊගාවට කිනීරියා මල ඔන්න එකක් ගන්නවා තව එකක් ගන්නවා වතු සුද්ධ මල අන්තිමට ඔක්කොම මල් විතරයි නම වෙනස් වෙනවා මලේ නම විතරයි වෙනස් වෙලා තියෙන්නේ ආකාශයමයි වර්ණනා කරන්නේ මතක තියාගන්න හැබැයි මේ කවියෝ ආකාශයම විවිධ ස්වරූපයෙන් විශිෂ්ට ස්වරූපයෙන් වර්ණනා කරනවා ඒකයි මේ විනාවේදී අපිට දකින්න තියෙන විශිෂ්ටත්වය ඒක මතක තියාගන්න. ඇත්තටම හරිම අලංකාරයි හරිම විශිෂ්ටයි. බලන්න ඊළඟක බලන්න අන්ත අපි යමු ඊළඟ කවියට උදුල සොමි කැලුම් විසයුරුයි මිපුවල පහළවන බැවින් තම වෙත නිසඹුදුල ලකල ගුවන් තල සිරියහන නිකසල අතුල කුසුම් විලසින් සැදෙත තුරු වැල බබලන සෞම්‍ය කාන්තියුතු උසස් චන්ද්‍රයා නැමැති ස්වාමියා තමන් කරා එනකොට අධික ආශාව ඇති රාත්‍රිය නැමැති කාන්තාව අලංකාර ආස්තලය නැමැති නිර්මල ශ්‍රියාණී අතුරු ලද මල් මින් තාරකා පන්තිය ගෙනේ බලන්නකෝ දැන් මේක කොයිතරම් ලස්සනට වර්ණනා කරලා තියෙනවද බබලන සෞම්‍ය කාන්තියට උසස් චන්ද්‍රයා නැමැති ස්වාමියා
උදුල සොමි කැලුම් නිසයුරු හිමි පුර නිසා ආකාශයේ රාත්‍රිය නැමැති නේද චන්ද්‍රයා රාත්‍රිය කෙලින්ම චන්ද්‍රයාට අයිති කෙනෙක් චන්ද්‍රයා කියන්නේ කෙලින්ම රාත්‍රිය ඇති කරන කෙනෙක් එතකොට මේ සෞම්‍ය කැලුමින් සුසන්නත් සූර්යා නැස්මේ චන්ද්‍රයා කෙලින්ම ආකාශ නැමැති යහනට එන්නේ ආකාශ නැමැති යහනට එන්නේ නිකන් නෙවෙයි තම ආදරණීය ප්‍රේමවන්තියව ප්‍රේමවන්තිය සමග යහන් ගත වෙන්න. එහෙනම් මෙතන ප්‍රේමවන්තිය තමයි රාත්‍රිය. රාත්‍රිය නැමැති කාන්තාව තමයි ප්‍රේමවන්තිය. එයා තමයි චන්ද්‍රයාගේ ස්වාමි දියණිය. රාත්‍රිය නැමැති කාන්තාවගේ සැමියා තමයි චන්ද්‍රයා. එතකොට රාත්‍රිය කාන්තාවකට සමාන කළා මේ රාත්‍රී කාන්තාව අහස නැමැති ඇඳේ ලස්සනට මල් නැමැති තරු ඉහලා හැමතැනම පිරිසිදු කරලා මෙන්න සූදානම් වෙනවා සඳ එනකොට තමන්ට නිසඹුදොල මහා ආශාවක් ඇති වෙනවා ඔහු සමග යහන් ගත වෙන්න. එහෙමනම් මෙන්න රාත්‍රිය නැමැති කාන්තාව ආකාශ නැමැති සඳ ආකාශ නැමැති ඇඳේ චන්ද්‍රයා නැමැති සෞම්‍ය වූ ස්වාමි පුරුෂයාත් එක්ක නිදා ගැනීමේ බලාපොරොත්තුවෙන් තරු නැමැති මල් හැමතැනම ඉහෙන ලස්සනට මේ අහස සරසලා තියෙනවා. බලන්න කොයිතරම් විසිතුරු විදියට කවිය දාන්න පුළුවන්ද කියලා නේද? විසිතුරු විදියට කවියක මේ අදහස් යොදන්න පුළුවන්ද කියලා ඔබට හිතෙන්නත් නැතිව ඇති. අහස කවුද ඇඳක් කියලා හිතන්නේ? රාත්‍රියේ කොහොමද ගෑණියක් වෙන්නේ? හඳ කොහොමද මිනිහා වෙන්නේ? කවියට ඔන්න හඳ මිනිසයා රාත්‍රිය ගැහණිය අහස හඳ හරු තමයි අර ඇඳේ ඉහලා තියෙන මල් මෙන්න සැමියයි බිරිඳයි රාත්‍රී කාලේ යහන්ගත වෙන්න සූදානම් වෙලා ඉන්නවා කවියා මේ වගේ දකින්නේ කවියට කොහොම සිටිවිලි තියෙන්නට ඇද්ද සැලලිහිණි කවියා සංධ්‍යා වර්ණණය තුලින් අපූර්ව කාව්‍ය සංකල්පනා මැවීමට සමත් වේ එතුමා අහස දකින්නේ ගසක් ලෙසයි ඒ බටහිර දිසාව නැමැති අත්ෙහි ඉදුණු තද රතු පාට ගෙඩියක් ඇත ය සැඳෑ සුලඟ වැදීමෙන් වැටෙන්නට ලංව ඇත ඒ වෙනකන් ඒ වෙනකක් නොව සූර්යාය ය කොතරම් අර්ථපූර්ණ වර්ණණයක්ද දැස යන සූර්යා වැටෙන්නට ආසන්න සුරත් ගෙඩියක් කොහොමද වැහැටි මෙවැනිම විසිතුරු සබහසඳුරු වැනුමක් අපූර්ව ලෙස ඊළඟ කවියෙන්ද දැක්වීමට කවියා සමත් වේ සඳ උත්තම ස්වාමියකි ඔහු තමා වෙත පැමිණෙන නිසා රාත්‍රිය නැමැති කාන්තාවිත සන්තෝෂයෙන් යුතුව අලංකාර හස්තලේ නම් වූ පිවිතුරු තම සිරිහාන මත මල් මල් ඇතිරිල්ලක් කරයි ඒ මල් නම් මහසේ පායා ඇති තරු සමූහයයි ඔබට මම පැහැදිලි කරපු ටිකව තමයි මෙහි මනවින් පැහැදිලි වන්නේ එහෙනම් අපි මේ පාඩම උතනින් අවසන් වෙනවා අපි කතා කළා මුලින්ම ඉතාලම අපි අවසානෙම කතා කරා පොපගමි ශ්‍රී රාහුල හාමුදුරන්ගේ සැලලිහිණි සංදේශයේ සඳහන් වර්ණනාව කරන්නේ කොහොමද කියලා අපි ඊට කලින් කල්පනා සාකච්ඡා කරා හංස සංදේශයෙන් සඳහන් වර්ණනාව කරන්නේ කොහොමද කියලා ඊට පස්සේ අපි මුලින් සාකච්ඡා කළා පරිවි සංදේශයේ සම්භාෂා පරමේශ්වර රාහුල හාමුදුරන්ගේ කොහොමද සඳහන් වර්ණනා කරලා තියෙන්නේ පළවෙනියෙන් අපි කල්පනා කරා සාකච්ඡා කරා මෛර සංදේශයේ කොහොමද මේ සංධ්‍යා වර්ණනාව කරලා තියෙන්නේ කියලා ඔබට තේරුම් ගන්න ඕනේ දැන් මේ සංධ්‍යා වර්ණනාවන් එකක්වත් එකිනෙකට සමානව හරි එකිනෙකට විරුද්ධව හරි නෑ හරි අපූර්ව සිතිවිලි කාව්‍ය චිත්තාවලින් සමගින් මේක නිර්මාණය කරලා තියෙනවා ඔබට මේක විශිෂ්ට කාව්‍යයක් කියන එක තේරුම් ගන්න පුළුවන් මේ කවි පුළුවන් අය කටපාඩම් කරගන්න බැරි අය මේක පුළුවන් නම් කටපාඩම් කරගන්න ජීවිතයට වටිනවා මේවා ඇත්තටම සුන්දර කාව්‍ය සංකල්පනාවන් කියන එක මතක තියාගන්න අපි යොමු යමු